යිබවන් දුවපුතේ හැමොටම සුබෝ දෑසනක් සුපුරදු පරිදි අපේ දෝදරුවෝ සිකුරා දවදෑසන පහ වෙනකොට ලෑස්ති වෙන්නේ අද දෙරන එඩියුකේශන් නාලිකාව හරහා ඔබ වෙත ගෙනේන සාමාන්‍ය පෙළවි භාගේට අධ්‍යවශ්‍යය ඉතිහාසේ විෂයේ පාඩම් කොටස්සෙක්ක ඉතින් අධ දවසේදීත් මම සූදානමින් ඉන්නේ ඔබත් එක්ක ඉතිහාසේ විශෂයට අදාළ පාඩම් කොටසක් මේ හෝරාවක කාලය ඇතුළි මැනවින් ආවරණය කළ දෙන්න මම ඔබ ආදරණීතිහාසය ගුරුවරයා රව අමරසිංහ. හොඳ යදී පති. අපි පසුගිය පාඩම් වාරයයේදී. ඔබට මතක ඇති අපි සාකච්ඡා කරන්න පටන්ගත්තා කොලා ශ්‍රේණී. පලවෙනි පාඩම් මේකකට අදාල විෂය කොටස්. කාර්මික විප්ලවය. ඔබට මතක ඇති අපි පහුගගේ සතියේදි කතා කරා කාර්මික විප්ලවේ ආරම්භය පිළිබඳව කාර්මික විප්ලවේ කියන්නේ මොකක්ද මක විප්ලවේ හටගත් බ්‍රරිතාන්‍ය පිබඳව වනේද. ලාට බ්‍රතාාන තුළ කාර්යමක විප්ලවය හට ගැනීම සඳහා බලපාන ලද සාධක බ්‍රතාානයේ ඇතිබුණු පසුබිම් සාධක මෙන්න වගේ බොහෝ අනුමාතෘකා ප්‍රමාණයක් අපි පසුගිය පාඩන්වාරයේදදි සාකච්ඡා කර. ඔබට නිකමට හරි පසුගිය සති අපේ පන්තිවාරයට සහභාගෙවෙන්න බැරිවුණනානං නො හැකුනා නම්. පසුතැ වෙන්න දෙයක් නෑ කනගාට වන්න දෙයක් නෑ. අද දෙරෙන එඩියුකේෂන් යු නාලිකාද. වෙනුවෙන් විවෘත්තයි යට්ිකට යන්න අදෙන්න ඩියුකේෂන් කෙල සර්් කරන්න ඔබට ලැබෙයි යුට උප්නාලික ඔබට පුළුවන්ගෙතරදී අපි පසුගිය කාලේ පුරාවට පාත්වාගෙනපු පාඩම්වාරයන් පිළිබඳව දේශන මාලාවන් සමඟ සම්බන්ධ වෙන්න. හොඳ දපති ඒනම් අද දවසේ අපේ පාඩම් මේ කේට අපි යොමුවෙමු ඒ තමයි කොළොස්න් ශේණීය කාරමික විප්ලවේ ආදපිසාකච්ඡා කරන්නේ දෙවනි කොටස පිළිබඳවද පති. හො. අපි සාගචා කරමු කාර්මික විප්ලවේ පාඩමි දෙවනි කොටස අද දවසහිදී. අපි යමු ඉස්සරහට දරුවනි බ්‍රතාන්‍ය තුළ කාර්මික විප්ලවයක් කටගත්ත ප්‍රධහන කර්මාන්ත තුනක්තියනු කියයක්තින ො ප්‍රධනමාන්ත ප්‍රධාන කර්මාන්ත තුනක් තියනු මම අද ඔබත් එෙක්ටේ කර්මාන්ත වලින් කර්මාන්ත කිහිපයක් පිළිබඳව සාකච්ා කරන්න තමයි සෝදානම් වෙන්. සමමාද මුලින්ම තෝරගෙන තියනෝ මාර්තෘකාව ඒ තමයි යකඩ සහ වානය කර්මාන්තයෙන මාතෘකාව තමයි මම පළමුුව තෝරගෙන ති. දරුව මොකදදම යකඩසාවානය කර්මාන්්‍යය කියල කියා. අපට මෙන්න මෙහෙම කියත හැකි. බලම් යප සහ ගල්ලඟුරු ආශ්‍රිතව හරි? ගොඩනගුණු කර්මාන්තය එමල යපස්සා ගල්ලංගුරු ආශ්‍රිතව වර්ධනය වෙච්ච කර්මාන්තයක් තමයි යකඩ සහ වානය කර්මාන්තය කියලාි අර්ථකථනය කර. දරුවනේ මොනවද මේ යපස් කියලා කියන්නේ මොනවද මේ ගල්ලගුරු කියල කියා. අපි ගමු යපස් ගල්ලංගුරු. දබිද මේ යපස්සා ගල්ලංගුරරු කියන දෙකම අපි පොලොවිං ලබාගන්න සම්පත. පොළොවෙන් ලබාගන්න ද්‍රව්‍යවලට පොළොවිං ලබාගන්න සම්පත්වලට අපි කියනවා මොනද්‍රව්‍යදය හරිටම හරි මොනුවද කියන්න. කනිජ ද්‍රව්‍ය කියලා කියන. කනිජ ද්‍රවිය එම නැතම් අපි කිනෝම මේකට කනිජ සම්පත්. කනිජ සම්පත්. පොොවි ලබාගන්න සම්පත් තමයි මේ මෙ සම්පත්න එත්තට මේ ප්‍රයෝජන තියනවනි. හරි එනිසා. යපස් කියන්නේත් ගල්ලගුරු කියල කියන්නේත් ඔන්න මතික තියාගන්න කනි ජද්‍රම්වියන් හරි පොලොවෙෙන් ලබාගන්න සම්පතා යපස් කියන්නේ යපස් කියන්නේ යකඩ නිෂ්පාදනය කරන්න එම නැත්ත යකඩ නිසාරණය කරන්න භාවිතා කරන්න ප්‍රධාන අමුද්‍ර්‍ය තමයි යපස් කියල කියන් යකඩ හදන්න ගන්න උප්‍රධාන අමුද්‍රවය තමයි යපස් ත්‍රම යපස් උනු කරන්න එමන යපස් රත් කරන්න පාවිච්චි කරන්න බලක්ෂක්ති ප්‍රභවයක් තමයි ගල් අගුරු කියල කිය එකත් කලිජයා එන යකඩ සහ වානය කර්මාන්තය ගොඩනැගෙන්නේ යපස් සහ මොනුව මතද ගල්ලඟුරු මත යකඩ සහ වානය කර්මාන්තයයේ ගොඩ නැගෙන්න්නේ මුකක් මතද යපස් සහ කල් අඟුරු මත හොඳයි. ඊලඟට බලමු. බ්‍රතා්‍යය යපස් නිදි බහුල රටකි. අන්න බ්‍රිතානය තින වාසය. මොකද බ්‍රිතානය තිරවාසය පුදේ බ්‍රතානය ඕනෑ ඇතරම් මොන නිදි තියෙනවද. ඔව බ්‍රිතායේ ඕන ඇ තරන් යපස් නිදි තියන. එක බ්‍රිතායේ පොලොවේ බ්‍රතානය පොලොව අභ්‍යන්තරයේ කණජයක් ලෙස කණජ සම්පතක් ලෙස යපස් තැන්පත් වෙලා තියෙන. අපි දන්නවාම බ්‍රිතානිය වගේ රටවල් මේ යුරෝපීය රටවල් ගත්තා හම මෙවා සෞම්්‍යය කලාපේටයිති රටව. පුදාලහලතිනෝ ලෝක එක්තරා යුගයක් තිබුණා හිම යුගය ප්ලයිස්ටොසීන යුගය හිම යුගයක් එගැන ලෝක හිමිින් වැහිලා. මේ හිම තත්්ටු යට තමයි මේ වගේ කණජ ද්‍ර්‍ය ගොඩනැගිලතිය නිර්මාණය වෙලා තියෙන් අපිො හමතත්ට්තුවොලට ගලසිර කියලා තර මේ ගලැසිරියට ගලැසිරියට පොලොවේ පස්තට්ටු අතර නිෂ්පාදනය වන සම්පත් තමයි කනිජ යපස් කල කියන් ගල් අගුරු කලකයන් ද ලංකාව ගත්තොත් රත්නපුරේ තියන මැණික්නිජය කනිජ සම්පත මැනික් වගේ දේ යපස් වගේ දේවල් පොළොවා අභ්‍යන්ත්‍රයේ තුළ තියන දේවල් ඒ ගොඩට ග ඕන එවැෑ ප්‍රයෝජන ලබාගන්න බලන්කිනු. යපස් යනු යකඩසාවානයේ නිෂ්පාදනය කරන අමුද්‍ර්‍යයි කියකිනු පති. හරි මොනවද මේ යපස් කෙලකයන් යකඩසා වානයෙන් නිෂ්පාදනය කරන අමුද්‍රාිය යපස් වනු කිරීමෙන් යකඩ සහ වානයේ ලබා ගනි අන් යපස් මොනව කරනවද. ඔන්න යපස්තිය නඕන. යපස් මොනව කරන්න ඕනෙද. ඔවු! යපස් උනු කරහම තමයි මොනව ලැබෙන්න්නේෙද. යකඩ ලැබෙන්නේඒවගේම මොනව ලැබෙන්න්නේද වානී ලැබෙන්. මුල්කාලීනව යපස් වනු කරන ලද්දේ මොනවභාවිතයෙන් කළද අපිට කියන්නේ. ඔන්න බලන්න මුල්කාලීනව යපස් වුනු කරල තියෙන්නේෙ දර භාවිතේ. හරි? මුල්කාලීනව යපස් වුනු කලතියෙන් මොනභාවිතයෙන්ද? ඔවු! මුල්කාලීනව යපස් වුනු කර තිය නිදේ පුතේ දරභාවිතයෙන් තමයි වැඩේ කරලති. හරි එකනි යපස්උනුකිරීම සඳහා යොදාගෙන තිබුණු මුල්කාලීන්න බලශක්තිය තමයි දර. දරවලින් තමයි උනු කලති. හැබැයි කාර්මික විප්ලව ඇත් එක මොකක්දවන්. පුතේ කාර්මික විප්ලව ඇත් එක්ක, යකඩවලට තිබුණු වානයවලට තිබුණු මොකක්ද වැඩිවි. එල්ලුම වැඩිවෙනු. එතුරයි කාර්මික විප්ලවයක්ත් එක්ක යකඩවලට තියෙන වානය වලට තියෙන එල්ලුම වැඩිවිද්ද. දරවලින් යපස් වනු කිරීම ප්‍රමාණවත් වෙන්නි නැතිවෙනු. හා දරවලින් යපස්උනු කිරීම ප්‍රමාණවත් වෙන්නේි නේ. අනතුරුව තමයි විකල්ප බලශක්තියකට යොමුුවින්. හරි බලන්න කියන ඔය ගැනීලාට. එහෙත් කාර්මික විප්ලවයත් සමඟ මහා පරිමාණයෙන් යකඩසා වානය අවශ්‍ය වූ අතර ඒ සඳහා දරභාවිතයිෙන් යපස්උළු කිරීම ප්‍රමාණවත් නොවිනි පසුව ඒ සඳහා මොනවද හෙව්වේ අන්න ොහොයනවා විකල්ප මාර්ග. මුල්කාලීනව යපස්ුළු කරේ මොනවවැන්ද ම ලි්වා මෙතනමි මුල්කාලීනව යපස්ුුණු කළේ දරවලින්. හැබැයි කාර්මික විප්ලවයක් එක්ක දරුවනි යකඩවල් තියෙන වානය වලට තියෙන ඉල්ලුම වැඩිවිද්දී. යපස් දරවලින් උනුකිරීම ප්‍රමාණවත්වෙෙන නෑ. අන්න යොමු වෙනවා විකල්ප බලශක්තිවලට. එහෙම යොමුවෙච්ච ප්‍රධාන විකල්ප බලශක්තිය තමයි මොන අගුරු කියල කියන් විද.වු ගල් අගුරු කියල කියා. හරි ගල් අඟුරු කිය කියා. හරි ඔන්න කියනු? මේ ඉන්න චායාරූපය පුද්ගලයෙක් හිමින් සේරුවේ මේටික බලාගන්නවා මේ ඡායාරූපෙන්න්න පුද්ගලයට අපි කියන්න දුවේ පුතේ එබ්‍රහම් ඩර්බි කියලා මොකද කියන්න මෙයාගේ නම වමයාගේ නම එබ්‍රහම් ඩර්බි එබ්‍රාම්් ඩර්බි නිර්මාණය කරනවා මෙන්න මේ උඳන මේ උඳනට අපි කියන්න පුතේ ගල්ලංගුරු උඳදුන්න කියල මොකද කියන්න මේකට ඔව මොකද කියන්නේ ගල් අංගුරු උදුන මොනගල් අංගුර උදුනද යපස් හරි උනුකිරීම සඳහා වූගල් අගුර උදුන්න. මොකදද මේ යපස් උනුකිරීම සඳහා වූගල් අංගුර ුදුන්න මේ අදන බ්‍රාම් ඩර්බි එද සස් ඇති හේදී මොකක්ද මේකින් කරී. පුතිේ බ්‍රම්් ඩර්බි තමයි පලවෙනි වතාවට සොයාගන්නේ යපස් උනු කරන්න මොනවභාවිතා කරන්න පුළුවන් කියලාද. හරියට හරි ගල්ලඟුරු භාවිතා කරන්න පුළුවන් කියලා ඔයා ගන්නේ බ්‍රහම් ඩබ. එයා තමයි යපස් උනු කරන්න විකල්ප බලශක්තියක් විදිට ගල්ලඟුරු පාවිච්චි කරන්න පුළුවන් කියල සොයාගත්ත කෙනා තමයි එබ්‍රහම් ඩබි. ඒ අනුව තමයි එයා ගල්ලගුරු යෝොදලා යපස් උනු කළ හැකි මෙන්න මේ, ගල් අගුරු උඳුන නිර්මාණය කරා බලන්න කියනව යපස් උනු කිරීම සඳහා ගල් අගුරු යොදාගතයකි බව සොයාගන්නේ එබ්‍රාම්් ඩර්බි විසිනි ඒ වර්ෂය ද්දා සස්සය තිහේදීය එ සොයාගැනීමත් එක තමයි එබ්‍රහම් ඩර්බි විසින් මොකා කදන්නේද ගල් අගුරු උඳන නිර්මාණය කරා පැදිලිද යකඩහාවානය කර්මාන්තයේ උන්න තියට යකඩසාවානය කර්මාන්තයේ විප්ලවීය වෙනසට මේ බ්‍රාම්් ඩර්බිගේ සොයා ගැනීම ඉතාම වැදගත් වුණා පැහැදිලි හොඳයි යමු ඉදිරියට එන මේ බල කවුද මේචායාරූපින්න පුද්ගලයා මේචායාරූපින්න පුද්ගලය තමයි හෙන්රිි කෝ් මගදමයාගේ නම හෙන්ඩරිිකෝට ගට හරි කවද මේ හන්රිිකෝට් කිය මොකදද යාගතිද විශේෂත්වය මෙන්න තියනු දපුතේ හැන්රිකෝට් නිර්මාණය කරනව යන්ත්‍රයක් ඒ අන්ත්‍රයට අපි කියන්නේ රෝලර් යන්ත්‍රය කිය මොකද මේ යන්ත්‍රයටි කියන්නව රෝලර් යන්ත්‍රයේ කියල කියන. මොකද මේ රෝලර් යන්ත්‍රයේ කිය බලන්න යකඩ පදම් කිරීමටහා තැලීම සඳහා. වර්ෂය එද්දා සස්සිය අසූ හතරේදී. හෙන්රිකෝට් විසින් රෝලර්යන්ත්‍රය නිපද වීය. පින්තූරන්නේ හෙන්රිකෝට් එය නිර්ශ්බාධනය කරනව යන්ත්‍රයක් මකද යන්ත්‍රයේ රෝර් එද්දා සස්සී අසූ හතරේද මොකක්දක කාර්ය. එක කාර් තමයි යකඩ තැලීම සහ. යකඩ හොඳින් පදම් කිරීම ඒවෙනුවෙන් තමයි හෙන්රිකෝට් රෝල යන්ත්‍රය නිපදවන්නේ. පැහැදිලීද. එ බ්‍රාම්් ඩර්බි ඔයාගන්නව ගල් අඟු රුන්දුන. යපස් වනු කිරීම සදහා වූ ගල් අඟුරුන්දුන. හන්රිකෝට් නිෂ්පාධනය කරනවා. එමන ඇතා නිර්මාණය කරනවා රෝලර්යන්ත්‍රය. යකඩ හොඳින් තලන්න යකඩ හොඳින් පදම් කරන්න තමයි රිෝට් න්ත්‍රය නිපදවන්න මොකද යකඩ හොදින් තැලුවත් යකඩ හොඳින් පදම්කරොත් තමයි ඒ යකඩවලින් යන්ත සූත්‍ර මෙවලම් නිෂ්පාධනය කරන්න පහසුවෙන් ඉති ඒ පහසුව ළඟා කරගන්න තයි හෙන්රිකෝට් එද්දස් හත්සය අසු හතරේදී රෝල යන්ත්‍රය කියන මේ යන්ත්‍රය නිපදවන්නේ පැහැදිලි කාරණත් දෙකක් කිව්වා ඔන්න තුන ොද තුන්ගනි රු මෙන්න ඉන්න තවත් ඡායා රූප යක පුද්ගලෙක් මේ පුද්ගලයාගේ නම හෙන්රි බෙසමර් මොකද නව මෙයාගේ ව අපි කියනකොට ඉති රර් කියන්නේ න හැන්රි බෙසම හන්රි බෙසම මොගදද මෙයා හදලතිෙන් දේ පුතියේ මෙයා හදන යන්ත්‍රයට කියනවා පී බේතින්නේ අන්ත්‍රය මෙ අහදපු යන්ත්‍රයට කියන්නේ වානේ නිපදවීමේ උඳන ද හදන් මෙ හදන වානයේ නිපදවීමේ උදුනා. වානයේ නිපදවීම උදර. යකඩවල තියෙන අප ද්‍රව්‍ය. ඉවක්ගලොත් තමයි පිරිසිදු වානය හදන්න පුළුවන්. ත හෙන්ද්‍රි බෙසම, එද්දස් අතසය පණස්සයේදි කරනව විශිෂ්ට සොයාගැනීමක් ඒ තමයි යකඩවල අපද්‍රව්‍ය ඉවත් කරලා පිරිසිදු වානෙන් නිෂ්පාධනය කළ හැකි නිපදවිය හැකි යන්ත්‍රයක් තනනවා හෙන්රිි බෙසම ඒ තමයි වානයේ නිපදවීමේ උුදුන. මොකත් දේ උන්ද්‍රි නම වානේ නිපදවීමේ උුදුන දස් අතසය අන සයේද තමයි හෙන්ද්‍රි බෙසම මේක හද. යකඩවල තියෙන අපද්‍රවී වත්කරලා පිරිසිදු තත්වයේ වානයේ නිපදවන්න මේ උදුන ප්‍රයෝජනවත් වුණ. ඉතින් යකඩසා වානය කර්මාන්තයේ දියුණුවට. යකඩසා වානය කර්මාන්ත දියුණුවට ප්‍රබලව බලපාපු නිපැයුමක් බවට හෙන්ද්‍රි බෙසම නිපවූ ආයමත හෙද්‍රරි බෙසම නිර්මාණය කරපු, මේ වානයේ නිපදවීමේ උඳන වඩා වැදැ ගත් වුණා. ඒලඟට බලන්න තවකරුණක් ඔතනම කියනු මොකද කියයා හරි ඔන්න එතරම කියනු තවකරුණක් මේ බලන්න අපි ගමු පාටපෑනක්නේ ඔන්න වර්ෂය දස් අටසය හැටේදී. වානී නිපදවීම සඳහා ව්‍යවෘත උඳුන් ක්‍රමය සොයාගන්නේ. එද්දස් අටසය පණස්සයේදි හදන්නේ වානේ නිපදවීමේ උඳන. ඒ උඳන් වැඩිදවුණු කරලා එද්ද අටසය හැටේද නිර්මාණය කරනවා වියෘර්ත උදුන් ක්‍රමිය කෙලෙක්. මොකක්ද හදන්නේ වියෘත උදුන් ක්‍රමය. ද මොකදද මේ විෘත උදුන් ක්‍රමියයෙන් ගුණි. දේපති විියෘර්ත උුදුන් ක්‍රමීින් සිද්ධ වෙච්චදේ තමයි අපි කියනවා. උසස්තත්වයේ වානයේ නිපදවන්න පුළුවන් වුණා ගැ උසස්මවානයේ නිපදවන්න මේ විවෘත උදුන් ක්‍රමය කියන එක දායක වෙලා තියෙන හරි ඔන බලන්න වානයේ නිපදවන්න ප්‍රධාන වනේ වානය නිපදවීමේ උදුන්න හරි හැබයි උසස්මතත්ව වානයේ හදන්න උසස්මතත්වේ වානයේ හදන්න ප්‍රයෝජනවත් වෙලා තියෙනවා විවෘර්ත උඳන් ක්‍රමිය කියන එක පැහදිලීද පැහදිලි හොඳ ඊළඟට බල ඊළඟට මෙන්න ඉන්නව පුද්ගලේ මෙ චායාරූපීඉන්න පුද්ගලයාගෙනම විලියම්න් එයා මොකක්දොයාගන්න එයා ආදනව යන්ත්‍රයක් යප සුනු කිරීමට මොකක් දහදන්නයා ඔයාදනව ය පස්සුනු කිරීම සඳහා මොන උුදුුනක්ද විදුලි උදුනක් නිර්මාණය කරන යපස් වුණු කිරීම සඳහා මොන උුදුන අදහ දන්නේ විදුලි උදුනා දෙමලන්න වෙච්ච වැඩි. මුල්කාලීනව යපස්සනු කරන්න පාවිච්චි කරපු බලෂක්තියමකක්ද මුල්කාලීනව යපස් වුනු කරන්න පාවිච්චි කරපු බලෂක්තියම කද දරුවුණ ඔව අපි කියනවා ඒකට මොකක් කියලාද. අපි එකට කියෙනවා දර ර ල්කාල්ලන පාවිච්චි කර දකින ලශක්තිය. හැබයි කාර්මික විප්ලමය වේගවත් වෙනවා. යන්ත්‍ර සූත්‍ර නිෂ්පාධනය වේගවත් වෙනවා. යකඩවලට වානය වලට තිබුණු ඉල්ලුම දෙගුණ තෙගුණ වෙලා වැඩි වෙනු. එතකොට යපස් වුනු කිරීම සඳහා දරභාවිතා කිරීම ප්‍රමාණවත් වනේනේ. යපස් වුනු කිරීම සඳහා දරභාවිතා කිරීම ප්‍රමාණවත් වනේේ හරි එන්නක තුුට්ටක් ඔන්න දර්වාවිතා කිරීම ප්‍රමාණවත් වනේනේ. එතුොට දරභාවිතා කිරීම ප්‍රමාණවත් නොවුණු නිසා ඊළඟන මොකද කරන්න ඔවු දරභාවිතා කිරීම ප්‍රමාණවත් නොවුණු නිසා ඊළඟට පුතේ බලෂක්්‍යයක් විදිරයට පාවිච්චි කරා ගල්ලංගුර ගල්න්ංගුර පාවිචකර බ්‍රහම්් ර්බිසා ගත්තනයක ගල්ලංගුරු පවිච්චි කරන්න පුලුවන් කියන නේත. හැබැයි යකඩවලට තියෙන ඉල්ලුම වැඩිවෙන්න වැඩිවින්. වානය වන්න තියෙන ඉල්ලුම අසීමමිත වෙන්න අසීමිත වෙන්න. යපස් ගල්ලගුරුවලින් වනු කිරීමත් ප්‍රමාණවත් උනේ නෑ. ඇලත් ගල්ලගුරු කියල කියන්නත් කණජයක්න පොළවෙන් ගන්න දෙයක්. එකන ක්ෂය වන සම්පතක්. කවදහරි නැති වෙනු. අනික ගල්ලඟුරු කියනදේ භාවිච්චි කළේ යපස් වුනු කරන්න විතරක් නදී ගල්ලංගුරු කියන්නේ බොහෝ පල ප්‍රයෝජන තිබුණු බලෂක්ති ප්‍රභවයක්. බලශක්තියක් විතරක් න මේ අස්තුරු පල ප්‍රයෝජන ත්‍රාශයක් ගල් අඟුරු වලතිය පැහැදිලිද. ්‍රාශියයක් තියෙන තින් මේ වගේ ප්‍රයෝජන ගොඩක්තියන දෙයක් නි ගල්ලංගුරු ඉක්මනින් ඉවර වෙයික් කියන සැකේයා වනි ඒ සැකයාපු නිසා තමයි වලියම් ස අපූරු සයා ගැනීමක් කරන්නේ මොකක් එයාගේ සොයා ගැනීම එයාගේ ස්‍රයා ගැනීම තමයි ගල්ලංගුරුත්බේන් එනම් එයාගේන ඔන්න විකල්ප බල ශක්තියක් විදිහයට මොනවදගේන්නේ. විදුලිය පාවිච්චි කරන්න තීරණය කරනවා කවුද වෙලියම් සස් යපස් වනු කරන්න විදුලිය පාවිච්චි කරු. අන්න ඒ වෙනුවෙන් තමයි එකන්නේ යපස් උනු කිරීම සඳහා විදුලිය පාවිච්චි කළ හැකි උඳනා වෙලියම් සීමන් සඳනවා එදදස් අටසය කියීදිද එදදස් අටසය හැත්තේ විදි ඔන්න එහනම් දැම් බලාග අපි කතා කරේ යකඩසාවානය කර්මාන්තය යකඩසාවානය කර්මාන්්‍රයකයන්නේ යපස් සහ ගල්ලගුරු වාශ්‍රතය වර්ධනය වූ කර්මාන්තයා මුල්කාලීනව යපස්සුළු කරේ දරවලි ප්‍රමාණවත් මදි විකල්ප බලශක්තියක් විදිට බ්‍රහම්් ඩර්බිස් සොයා ගන්නවා එද්දා සස්සියත් තිබේදී යපස් වුනු කිරීම සඳහා වූ ගල් අංගුරු හොඳනා ඉන් අන්න තුරුව එද්ද හස්සය අසූ හතරවර්ෂයේදී හෙන්රිිෝට නිර්මාණය කරනවා යකඩ හොඳින් තලන්න යකඩ හොඳින් පදම් කරන්න රෝල යන්ත්‍රයේ කෙළයන්ත්‍රය අනතුරුව එද්දස් අටසය පනස් හයේදී. හෙන්්‍රි බෙසම නිර්මාණය කරනවා වානයේ නිපදවීමේ උදුනක් යකඩවල තියන අපද්‍රවී වත් කරලා පිරිසිදුවානයේ නිපදිවී හැකි උදුනක් එද්දස් අටසිය පනස් සයේදී හෙන්ද්‍රරි බෙසම විසින් නිර්මාණය කරනු. එද්දස් අතසය හැටේදී. යප සුනු කිරීම වෙනුවේ වවෘර්ත උඳන් ක්‍රමය පාවිච්චි කරනු මේ ව්‍යවෘර්ත උඳුන් ක්‍රමය හරහා උසස්ම තත්වයේ වානයේ නිපදවන්න අවස්ථාවක් ලැබෙනු. එදදස් අටසය හැත්තේ විදිී විලියම් සමන්ස් හරි එදදා සසය හැත්තේ විදි විලියම් සන්ස් යපස් වුනු කිරීම වෙනුවෙන් විදුලි උඳනක් නිර්මාණය කරනු ඒකත් එක්ක යපස් වුුණු කිරීම සඳහා බලක්ත්්‍යය දිට විදුලි බලය පාවිච්චි කරන පටන්ගත්තා අපේ දදරු ටික මේ වර්ෂ මේ පුද්ගල නාම ඔවුන්ගේ නිපැයුම් සහ ඒ නිපැයුම්වල තියන කාර්යන් ප්‍රයෝජන ගැන හොඳ අවබෝධයක් තියාගන්න මතකයේ තියාගන්න ඕනි ඇයි විභාගෙදී අහ්‍ය ඔයේ ටික තමයි ආMC කිව්ලට එවා ආනිමොක්ද. එදද අතසිය හැත්තේවීදී ලියම් සීමන්ස් නිර්මාණය කළ යන්ත්‍රය කුමක්ද එතොට පුළුවන් වෙන්න ඕන මොකක්ද න්න ර් විදුලි උදුන කියන එක ඉග්‍රගහන් අපට පුළුවන් වෙන්නඕ එදද අටසිය පන සහිදී වානී නිපදවීම සඳහා උදුනක් නිපද වූයේ කවුද අන්න අප උත්තරේ ගහ ඕනේ කාටද හෙඩ්‍රරි බෙසමට නැත මේමාන. ගල්ලගුරු නිපදවීම සඳහා. එබ්‍රාම්් ඩර්බි විසින්. ගල්ලංගුරු රුදුනක් නිර්මාණය කළේක් කුමන වර්ශේදිද. අන්න එකකොන දැංගින් ඕන. එද්දස් හත්සය තිය කියලා. සමාරටහන්න පුළුවන්. විදදුල් විවෘර්ත උදුුන් ක්‍රමය භාවිතා කළේ එක්කුමක් සඳහාද. උත්තරේ දෙ ඕනෙ කොහමද. උසස්මතත්ව ඒවානයේ නිපදවීමට. අන්න හම මතකතියා ගන්න ඕනේ? ඒහම නැතුව මේ රර්මාන්ත ගැෙන ගෙනගැෙන වැඩක්නෙ. පැහදිීදයිපති හොඳයි. අපි මුලින්ම කතකරේ බ්‍රතා්‍යි තුළ කාර්මික විප්ලවයක් කටගත්ත පලවෙනි කර්මාන්තය ගැන. ඒ තමයි යකඩ සාවානයේ කර්මාන්තය. හරි පේෂකර්මාන්තයක් තියනො මං පස්සඋ ගන්නන්නේ. ඔයාට මම මුලින්මි ගැන්නවේ බ්‍රිතාන්නිි තුළ කාර්මික විප්ලවයක් කටගත්ත යකඩ සාවානයේ කර්මාන්තය ගැන. එහන පොංචිවිරාමයක් දමු පංචි විරාමයක් අරගෙන නැවත්. ද දෙරන ඩියුේශන් ලිවත් එකතු වෙලා ඔබට පුළුවන් කල් අඟුරු කර්මාන්ටයේ ගැන දැන ඉගෙනගම් කෙටි විවේකයක් කරගෙනීම. විරාමෙන් පස්සේ නැවත්වේපුතේ ඔබ පිත් එකතු ලයින්නේ අද දෙරන ෙඩියුකේශන් නාලිකාව ගෙනන ඉතිහාසය පාඩම්මාලාවත්තෙක්ක. විරාමයට කලින් අපි කතා කර කර හිටියේ බ්‍රතා්‍ය තුළ කාර්මික විප්ලවයක් කටගත්ත ස්වේශේෂය කර්මාන්තයක් වන යකඩ සාවානය කර්මාන්තය පිළිබඳව. ඉතින් මංකවා විරාමින් පස්සේ අපි කතා කරන්නේ ගල් අංගුරු කර්මාන්තය ගැන කියලා. අපි බලමු මොකද ගල් අංගුරු කර්මාන්තය කියන්නේ කියලා. ආ දැං අපි ගල් අංගුරු කියන එක අන්දුර නොහොද එනිසාමට වැඩිය විස්තර කරන්න යක් නෑ ගල් අංගුරු කියනෙක ඇයිමං ස්තල විස්තර කරන්නේ ංකුව ගල්ලංගුර කිය නිත් මොන ද්‍රවයක් කියලද හරියටම හරි මතකයි ගල්ලගුර කියන්නේ කලිජය පොලවිෙන් ගන්න සම්පතා. දරුවනි බංකුවල බ්‍රතාය බ්‍රතාානය හරි පහසත් රටක් සල්ලිවලින් විතරක් නෙවී ස්වභාවික සම්පත් වලෙනුත් බ්‍රතාානය හරි පහසත් ඉස්සල්ලපී යකඩ සහවානයේ කර්මාන්තය ගැන කතා කර දිකිව්වා බ්‍රතානි ඕන තරයි යපස් නිදි තියෙනවා කියලා. දම කියන්නේ න්නේ නිත් කතාව මොකක්ද අනේ දුහෙපුත බ්‍රතානි කොයිතරම් පෝසද්ද වාසනාවන්ත ේද කියලා කියනවනම් යපස් යුතරක් නෙමි යපස් උනු කරන්න පාවිච්චි කරපු ප්‍රධාන බලශක්ති ප්‍රභහය වෙච්ච ගල් අගුරු වලිනොත් බ්‍රතාානය පොහොසත්. බ්‍රතානි පොලොී යපස් එක්කම බෝ ප්‍රදේශවල ගල් අගුරුත් නිප දෙවෙලාම තියනව පොළොව යට ඒැත්න කර්මාන්තවලට ඕන කරන සාධක සම්පත් සියල්ල බ්‍රතානයේ තියනවා මෙවලනි කියනු. බ්‍රතානය ගල් අගුරු ආකරවලින්ද බහුල රටකි බ්‍රතානය ගල් අගුර වාකරවල නුත් බහුල රට හැම දේකින්ම ඉදිරියට කිය රට. පදද ප්‍රදේශවල විශාල වශයෙන් ගල් අගුරු දැක ගැනීමට පිළිවෙෙන මෙන මේ කියන ප්‍රදේශවල බ්‍රතානය වැඩි වශයෙන් පුතේ මොනව තියෙනවද ල් අගු යනවා දැන් ඔයා පුතාල දන්නව ලංකාවේ යන පලාාත්නනේද. ලංකාවියන පලාාත්. බස්නාහිර පලාාත දකුණු පලාාත සබරගමුව පලාාත්නිති හැබැයි බ්‍රිතානීතියනිපති පලාාත්නනිී. බ්‍රිතාාී තියන ජාතියට අපි කැෙ මනුව කියලද. ව බ්‍රරිතාානී තියන ජාතියටි ක ප්‍රාන්ත මොනුවද කියන්නේ ප්‍රාන්ත තමයි බ්‍රතාානීති ප්‍රාන්ත හරි අපි හල තිෙනවනි සස්සේකන් සමසෙටන්, යෝක්ෂය, අයෝෂය, ෆර්ෂය ඕම තියෙන එක එක ප්‍රාන්ත මේ තියෙන්ෙත් ්‍රිතානය ප්‍රධාන ප්‍රාන්ත තුන. හරි ඔන්න ප්‍රධාන ප්‍රාන්ත තුනත් මේ තියන්න. එක යෝක්ෂය යෝක්ෂය අනික ලැංකෂය හරි ලැංකෂය අනික දකුණු වල්ස්. මෙන්න මේ ප්‍රාන්තවල බෞලවම වාද වු මෙන්න මේ ප්‍රාන්ථවල බහුලවම ගල් අගුරු තියෙනවා. හරි දෙවාගදී අහන්න පුළුවන්. බ්‍රතානියය ගල් අගුරු බහුල ප්‍රදේශ තුනක් පෙන්වාන්න දැන් පෙන්වා දෙන්න පුළුවන් යෝක්ෂය ලැංකශය දකුණු වේෂ මයින තූත්‍ර දෙ පැහැදිලීද. හොඳයි. යං ඉස්තරහන් යපස්උනු කිරීම යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරවීම සහ ගේදොර භාවිතය සඳහා ලාබදායේසා කාර්යක්ෂම බලශක්තියක් වූ ගල්ලංගුරු ජනප්‍රිය වී. ! ගල්ලංගුරු හරි ජනප්‍රියයි. නේද? ඇ ගල්ලංගුරු ජන්‍රිය. ගල්ලංගුරු ජලප්‍රිය යපස්සුළු කරන්නත් ගන්න. යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවන්නත් ගන්න. ඒවිතරකේ ගේ දොර්වභාවිතය සඳහාත් ගල්ලංගුරු ගන්. දෙැමොකද යපස්සුළු ක්‍රරීම කිය එක දන්නවනි අපි. ඉස්ස ලපි අකඩ හාවානය කර මමාල්තති කතා කළා යපස් වුනු කිරීම ගැන. හරි යන්දු සූත්‍රකයා කරගන්නවත් ගන්නවලුණි. ඔවු. ඇයි යානවාහන පණගන්නවන්න. සමාර යාහනවාහන වල එජිම් ක්‍රියාත්ම කල්ල තියෙන්නේ මුල් කාලේ ගල්ලඟුරු වලින්. දුම් බෝට්ටුව දුම් නැව ගල්ලඟුර වලින් ද වේවා. ඇයි කෝච්චි අරපුතාල හල තියෙන්නේ මොකක්ද ආ තියෙන්නේ අරා අපේ ජනවිවාරි කතාවක් අංගුරරු කකා? වතුර බිබී කොළඹ දුවන යකඩ යකා දැ කවද මේ යකඩ යකා කෝච්චය අගුරරුක්කා දුවන් අංගුරුක්කා ගැන එජම පහගන්නවන්න මොනවද දාන්නේ ගල්ලගුරු දාලත අනබලන්නේ න යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවන්න ගල් අගුරු ගන්නු. ඒවිත රැක අද දත්තත් හෙම විදුලි බලය නිෂ්පාදනය කරන්නත් ගල්ලගුරු ගන්නු. නොරච්චෝල තියෙනවනේද ලක්ි ජේ බලාගාරය මොනව ඇද දුවන් ගල්ලගුර වලි ගල්ල ගරු ව නැව මග හ අන්නගපනව කරටික. නේද විදුලි බල නි් පාදනය කරන්නේ ජාති විදිි ල පද පවශ කන විදරි ල සැපිය ම දන්න ද ක් ගල්ල ගුරු නැත්ත ඒන ගල්ලංගරු කෙක න ද ේ පුති පාපුූලු කරන්න විතරක් නෙයි. නේද යම්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවන්න ගන්න ජාතියක් මයි ගල් සංගුරු කකිෙල කිය මතක දයාගන්න. ඒවිතරක්ක ඒ විතරක්ක විදුලි බලය හදනු. ඒ විතරක්ද මේ? ගේදුර භාවිතයටක් ගම්. ඇයි අනි අර පුතාල දන්නේ ඔය අපි කුකුල් මස්සේම මොනව කරල කන්න ආසහිද භාාවකිව් කරල කන්න ආසයිනි. ඉතිඟතින් ඔය මස් ජාතියම භාාවකිව් කරන්න මොනෝද පාවිච්චි කරන්නේ ගල් අඟුරනි පාවිච්චි කරන්නේ. නේද භාකව මෙශයෙන් එකට මොනෝද දාන්නේ ගල්ලගුරු ඒනම් ආහාර පිසින්නත් ගල් අගුරු පාවිච්චි කරනු. හරි ඒවාගේ ම ඔය බ්‍රිතානිය වගේ රටවල් සිතලයිනි ලගේ ීතකාල ආවාම ෙවල් ඇතුල උනුසුම් කරගන්න ගෙවල්ල තු කොු හදල නපති උුන්. ඉතින් ඔ උුන් වලට දාදන්නන්නේත් මොනා ගුරුද ගල්ලංගුරුම තමයි දන්නේ. පැහැදිලිද එනම් ගල්ල ගුරු කියල කියන්නේ යපස්සුනු කරන්න විතරක් නෙවෙයි. බොහෝ වැඩවලට, බොහෝ කාරයන් වලට ප්‍රයෝජන වත් ේච්ච බල ශක්තියක් විදියට අපි ගල්ලං ගුරු හඳුන්න්නනො. එනිසා මේක ලාබදායි වගේම කාර්රක්ෂම බල ශක්තියක්. හරි? වැඩේ හොඳයි ලාබයි. ලාබදේට අපි කැමදීනි. එනිසා ඉතාම වේගයින් බ්‍රරිතානි තුළ මේ ගල් අගුරු ජනප්‍රිය වෙන්න පටගන්න අද වීපති. එඇ ගල් අංගරු ජනප්‍රිය වනක මොකද වෙන්නේ ගල්න්ගර ජනප්‍රිය වකට වෙන තම ල්ලම ටි වනවා. තෝ‍ර ඉල්ලුම වැඩිවෙන්න වැඩිවෙන්න. අර පොලොවයට තියන ගල් අගුරු වැඩිපුරගොට ගෙන්න්න ඕොන. පොළොවට තියන ගල්ලංගුරු වැඩිපුර ගොට ගගේ නොනකට ආකර ක පපන්න ඕන. පොල්ො හාරයක හාරයකෙන හාරයගෙන යන්නන්. හරි ඔයකත් කාර්මික විප්ලවයත් සමඟ ගල් අගුරු වල් තිබුණු ඉල්ලුම සීග්‍රණෙස වැඩිවිය අන්න වැඩේ. ! ගේ තුර භාවිතයට ගල් අංගුරු ගත්තා. යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරවන්න ගල්ල අංගුරු ගත්තතා යපස් උනු කරන්න වැඩි වශයෙන් ගල්ලංගුර ඕන වුණනා ඒ එකකත් එක ගල් අංගුරු වට තින ඉල්ලම අසේමාන්තතිකව වැඩි වුණ වැඩි වෙනුට මුද කරන්න ඕ. ඉල්ලුම වැඩවා ඩි වෙනවනන් ඒකට සැපිවුම දෙන්න ඕන ද සැපියවුම දෙන්න මොකද කරන්න ඕන. ගල්ලගුරු කනිින් ඕන හාරගෙන යන්න ඕන පොළව යත තියනවා ගොඩදාන්න ඕන. මේකන් එහෙත් ගල්ලගුරු කැනීම ඉතා දුෂ්කරකාරයක් නිය. මේ ගල්ලගුරු කනින වැඩේ ලේසි වැඩක් නවේදේ පති ගල්ලගුරු කනිින වැඩේ දුෂ්කරකාරයයක් ඇයි පොළොව යතත් එක්ක හෙට්ටු වෙලා කරන වැඩක් තමයි මේක. ොලවාහාරගෙන අන්න ඕන ඒක ලේසිනේ අනතුරු දායකයි. අව දානම්සාගත කර්මාන්තයක් විදිහයට තමයි අපි ගල් අගුරු කර්මාන්තිය හඳුුවන්. එල්ලොම වැඩි වෙනකොට දැ සැපියවම දෙන්නත් ඕන. නේද ඉල්ලොම වැඩි වෙනකොට සැපියම දෙන්නත්වඕන. තින් ඒ ඉල්ලුමට සරිලන්න සැපවුම දෙන්න අම්බානක පොළ වහාරගෙන හාරගෙන 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 අන්න ඕන. ගීල්ල ගල් අගුර පොව යට තිය ඒවා ගොටගේෙන් ඕන. මේක හිතර තරම් සුන්දරනේදවී පති ඉතාවාසීරු කාර්යක්. මොකද ඒ කාලේ දැන්වගේ තාක්ෂ නේදවුණු නේ දැන්වගේ මෙවලම් භාවිතයේ දියුණු නේ එනම් නොදියුණු කාලෙක එතරම් නොදියුණු අවදියක තමයි මේ ගල්ලංගුරුවලට තියෙන ඉල්ලුම වැඩිවිින්. එ නිසාම ගල්ලගුරු කැනීම දුෂ්කරකාරයක් බවට පත්වුනාදවේ පති බලන්න කියන වයිට බලපෑ හේතු කිහිපේ. බැල මොද මේ ගල්ලංගරු කනීමේ දතිබුණු ආ දුෂ්කරතා කියල. ඔන පලවෙනික කියනවා. ආකරය පතුලේ ජලේරැවීම. අනේ හාරගෙන 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 පාලට යනු. හාරගෙන ආරගෙන පාලට යනකොට ොකද වෙන්නේ. ආගරයේ පතුලේ ජලේරෙස් වින. ජලය තියෙද්දි ගල්ලගුරු ගුණාත්මකව කියලටගන්න බේ දල්ලංගුරු වල තිනෙන ගුණාත්මක භාාවය අඩුවෙන්න පුළුවන්. ඔන්න වෙන ප්‍රශ්න. එනිසා ගල්ලගුරු කර්මාන්ටයේ එවකට මුහුණ දුන්නු පිරිස එට බාඒ ගල්ලඟුරු කර්මාන්තයේ නිරතවෙච්ච පිරිස දැඩිලෙසම මූුණ පෑ ගැටලුවක් තමයි මේ ආකරයේ පතුළේ දලේ රැස්වීම. මේ බලන්න දෙවනි ප්‍රශ්නි ආකරය තුළ විෂවායු හට ගැනීම ආකරය තුළ විෂවායු හට ගැනීම ඒ දෙවනි ප්‍රශ්ි ආකර අත්තුල ශවාායු හටගන්නවා. පාලට ආහාරයගෙන යන්න යන්න මොකද වෙන්නේ. පාලට ආහාරගෙන යන්න යන්න වෙන්නේ පතුලේ තියන විශවායු හට ගැනීම වේගවත් වෙනවා. දයිපත් එහෙම වෙනු. නේද. පොලොවාට අහාරයගෙන යනකොට නීතයෙන් වගේ සමහරයවිට ආග්‍රහණට නුදුසුස් ආනා නුසුදුසු මිනිස්සුන්ට නොගැලපෙන වාායුන් වර්ග හටගත් පුත ල දව ේ ද පේ පෙණ ග වල්ල තිබුණ නින්න හිමද. ලිද හින කොට අඩි ගානක් බගානක් ගැබරු ලින්ද. ලින්ද ඉහෙන කො මොකද කරන්න ලින්ද ඉහින්න කලින් ලින්දට බහින්න කලින් නේද පහනක් පත්තු කරලා කබේකාධාරෙන් ලින්දට දානු හමින් හිමින් දානු ඇයි. නිකංගර ඔය පහන මගති නිවනොත්ඒ ලින්දට බහින්නේ නේ ඇයි එල් ලින්දේ විෂවායුතියන? ඒ විශවායු තිබුණා මොක දෙ වෙන්නේ. විශවා තුනව කන්නන්නේ ඔක්සින්ය කියනෙ කැෙන ලමයි. ඔක්සිජන් නැතින්න තමයි අර පාහන නිවන්. පොදාල දන්නවවා ධානය සඳහා මොනවායු අ්‍යවශ්‍යද. ඔක්සිජන් අත්‍යවශ්‍යයි. තො ධානය සද ක්සිජන්, අධ්‍යවශ්‍යයයි නමුත් ලිද ඇතුරල් ජනකට පහන නිවෙනවනන් ඔක්සිජන්න්නේ එනම් ඒල් ඉඳට බහින්න සුදුසුනේ ඇයි ඔක්සිජන්නය කියන්නේ තියෙන්න්නේ විශවායු. කෙලවර මරණේවෙන්න පුළුවන්. ඉතින්. මේ ගල් අංගුරු කර්මාන්තය තුළත් ඔය ප්‍ර්නය විදිරම තිබුණ. ආකරය ඇතුළට හාරගෙන යන්න යන්න ශරීරයට නොගැලපෙන නුසුදුසු විෂවායුන් වර්ගහට ගත්තා. එදදවැනි ප්‍රශ්නි මොකද තුන ආකරය තුළ උෂ්නත්වය වැඩිවෙන්න පටන්ගන්න. මොකද වෙන්නේ ආකරය තුළ උෂ්නත්වයේ වැඩිවෙන ොමැතුන්ගේ නියකපුත් ඉමේතින් ආකරය තුළ උෂ්නත්වය වැඩිවෙන. ඒ උෂ්නත්වය වැඩිවීම අවදානම් සහගතයි. නිින්න්නේ මොකක්ද ගල්ලං ගු ආකරයක් ගිනිය විලෙන සුළු දෙයක් එන උෂ්නත්වය වැඩිවීම මේ කර්මාන්ටයේදී තර්ජනයක් මමට පත්වෙන වදුවී පති ඒ විතරක් නෙමි ඊළඟ ටාපපු ලොකුම ගැටලුව තමයි ආකරය ඇතුුල ටාලෝකය අරගෙන යනය එක. මොකෝ ගිනිි පෙල්ලක් පත්තු කරගෙන හුළුවත්තක් පත්තු කරගෙන යන්න පුළුවන් ආකරය ඇතුළට බේ අනාරක්ෂිතයි අනාරක්ෂිතයි ආකරේම ගිනිි ගන්න පුළුවන් එහිෙනං ආකරයේ ඇතුළට ආලෝකය අරගෙන යන වැඩේ. හරි පරිස්සමින් කරන්න ඕන. ආරක්ෂිත වාලෝකය අරගෙන යන්න ඕන. ආරක්ෂිත වාලෝකය අර්ගෙන නොගියොත්. විශාල කේදවාචකයක් සිදුවෙන්න පුළුව. ඔන්න බලන්න ගල්ලගුරු කරමාන්තය මුහුණ දුන්නු ගැටලු. ආකරය පතුළේ දලේරෙස් වෙනවා ආකරය පතුළේ විශවායිවට ගන්නවා. ආකරය තුළ උෂ්නත්තය වැඩි වෙනවා. ආකරය තුළට ආලෝකය අර්රගෙන යන්න බාධාවක්තිීර. එ ගල්ලගුරු කර්මාන්තයේ දියුණු කරන්නම කද කරන්න ඕ. ගල්ලගුරු කර්මාන්තයේ දියුණු කරන්න ඕන්නන් මේ ගැටලුවලට පුතිේ කලිනමින් පිළිියම් සොයන්න ඕන. ඉතින් ගොඩක් අය මේ ගැටලුවලට කලිනමින් පිළියම් සොයන්න උත්සා කළ සමහාර උත්සායන් සාර්ථක වුණා. අපි බලමු ඒ හරා සොයාගත්ත පිළියම් ටික නිපයුම් ටිකමොනු වද කියලා. මෙන්න ඉන්නෝ පුද්ගලයා. උද මේ චයාරූපින්න පුද්ගලයාගෙන් නම තෝමස් නිකොම තෝමස් නිකොමන් එයා එදදා සස්්‍යය තිස් පහේදි නිර්මාණය කරනවා මෙන්න මේ යන්ත්‍රය මේක එන්ජිමක් මේක මොනෙන්ජිමක් ද මේකන කියන්නේ වාශ්පෙන්ජිම කියලා ඕනේ නමදක තියාගන්න එද්දාසස්්‍යය තිස් පහේදී තෝමස් නිවකොමන් නිර්මාණය කරනවා වාශ්පෙන්ජිම මොකද මේකින් උනි මුව ගටලු ිකට පිියම හබවුනාද කියලා. එමගින් ආකරයේ ජලය නළමගින් පිටතට ගෙන කෘතීම ලෙස සිල් කළ වාතය ආකරය තුළට ඒවයි. මෙමගින් නියත සඳහන් බොහෝ ගැටලු විසඳනි අනබලන්නකු. සාර්ථක විසුතුමක් දීලා සාර්ථක විසුතුමා එ හදල තිනෝ වාශ් පෙන්ජිම නලයක් මගින් ආකරය පතුලේ තියන ජලය උඩට ගේ නෝනි ඒ පස ෘ්‍රතීමමලස සිල්කරපු වාතය නැවත ඇතුලට යවනවා. ඉතින් පුතේ ප්‍රශ්න ගොඩකට උත්තර හබ වෙනවන්. ආකර පත්තුලේ දලේ රැශවීම කියන ප්‍රශ්නයටටත් උත්තරේ වාශ් පෙන්ජිමේ හම්බෙනවා. ආකරය ඇතුළේ උස්නත්තේ වැඩිවීම කියන කඩාත් මේ වාශ් පෙන්ජිමේ නුත්තරය හබ වෙනනවා. ඉතින් සිසිල්කරපු වාතේ ඇතුළට යවන කොට ඒක තෙක්කම ඔක්සිජන් නිස්්ප නිපද වෙන නිසා. විශවා යට ගැනීම ප්‍රශ්මයත් නිරා කරණ වෙනවා. එනම් අත්තකති ආගන්න. ම එදදා සස්ය තිස්පායේදි කරපු මේ විශිෂ්ට සොයාගැනීම ගල්ලගුරු කර්මාන්ටයේ ප්‍රගමනයට විශාල රුකුලක් වෙලා තියෙනවා කෙනෙක ඔබ සිහි තබා ගන්නුවෝ ඊළඟන බලන්නක කවදන්න කියලා මේන්නපුතේ ජස්ොට් මෙතන පුංචි වෙරත් දක්තියනු මෙයාගෙනම ජොට මොකද නම එදදාය තිස්සයේද ස්ට මොකද කරන්න. නිවකොමන් හදපු වාශ්පෙන්ජිම වැඩිදියුණු කරනු එද්දා සස්්‍ය තිඉස්පයේදී තෝමස් නිියවකොමන් හදපු වාශ් පෙන්ජිම ඒ ඇනම මේක අන්නරට් මේක වැඩිදිවුණු කරනවා ජෙමිස්ොට් එද්දා සස්්‍යෙති සයේදී එයනුව එයා නිර්මාණය කරනු අද පති විධමතු වාශ් පෙන්ජිම මොක දෙයා නිර්මාණය කරන්නේ නිවකොමන්ග එකට වඩා හොඳේ එක. යා හදනවා විධමත් මාශ් පෙන්ජිමක්. අවදුරටත් ගල්ලගුරු කර්මාන්තයේ තිබුණු ගැටලු මේ හරහා නිරාකරණය කරගන්න අවස්ථාව උදාවෙන. දැන්ගන්න ප්‍රශ්න ගොඩක් හරි භාෂ් පෙන්ජිම නිසා. දෙැමකද ඊළඟට තියෙන ප්‍රශ්නි. ඒළඟට තියන ප්‍රශ්ය තමයි ආකරය ඇතුලට මොකක් කරන්න යන එකද. හරියටම හරි ආලෝකය අර්යගෙන යන්න ඕන. මේ ඉන්න පුද්ගලය හරි. යාගේ නමතමයිපතේ හම්පරි ඩෙව්. හම්පිරි ඩේව් එදදා සල් සියත් දොලෙදී. මොකද කරන්න. ආකරය තුළට ආලෝකය අරගෙන යන්න පුළුවන් ආරක්ෂිත ලාම්පුවක් නිර්මාණය කරනවා ොකද මේයාගේ නම හම්පරිඩේව් මොකක් දෙ හදන්නේ ආරක්ෂිත ලාම්පුුව එකන පෙරලුණත් අවුලක්නෑ පෙරලුුණත් ආකරය තුළේ පෙරලුණත් හානියක් නොවන ලාම්පුවක් නිර්මාණය කරනවා හම්ප්‍රරිඩෙව්. ඉතිං මේ වාශ් පෙන්ජිම වගේ නිර්මාණ නිසා, විධමත් වාශ් පෙන්ජිම වගේ නිර්මාණ නිසා එවගේම මේ ආරක්ෂිත ලාම්පුව වගේ නිර්මාණ නිසා මොකද වනේ. ගල්ලගුරු කර්මාන්තයේ තිබුණු ගැටලුවුලට සාධාරණම විශසුදුම් ලැබෙනු. ඒ විශ්වදුම් ලැබීමත් එක්ක එතාම වේගේ දියුණුණු කර්මාන්තයක් බවට ගල්ලගුරු කර්මාන්තයක් පත් වනාදු විය පති. පැහැරීද. ඊළඟට බලන්න කියනු තා පුංචිකාරණාවක් චායරූපි බලන්න. ැලුව ට ික මක්ද හිත. ේ මේ චායාරූපය මෙ මේක සිතුුවමක් මේ ගල්ලගුරු ආකරයක් ඇතුළින් දලා ගල්ලංගුරු පටෝගත්ත දක්වුවක් උඩට ගන විදිිය. ගල්ලගුරු ආකරයක් ඇතුළේ ගල්ලගුරු පටෝගත්ත ඩක්ුවක් උඩට ගෙන විදිිය බලන්නමි ඉස්සරහ හින්නේ කවුද ඔව් වාඩ පේනවා. ඉස්තරා ඉන්නේ දර්ුවක් එන මොකක්දමි කියත් ේපුතිේ ගල්ලඟගුරු කර්මාන්තයේදී. මුල් කාලීනව මේ ගල්ලගුරු කර්මාන්තයවාගේ අධ්දිි අවදානම් අනතුරුදායක කර්මාන්තයක. ළමාශ්‍රමය භාවිතා කරපු අවස්ථාවක් නමයි මීතින්. ගල්ලගුරු වාකරවලින් පිටතට ගැනීම සඳ මේ දක්කු හදින්න. පේෙනවානි දක්වුවට දංවලක් දාල ඒකාර පුඩිකෙනගේ කකුල එකටග හලතින්. එයා තමයි අර පිල් අල්ලගෙන 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 දක්වුව ඇදගෙන උඩාට එන්නේ. අන්න ගල්ලංගුරු කර්මාන්තය තුළ අනතුරු දායක කර්මාන්තයක් ඇතුළි යොදාගෙනතිය ෙනවා මොන ශ්‍රමයද යොදාගෙනති නවා දපති ළමාශ්‍රමය. ළමාශ්‍රමය මේ ගැල පෙන්න්නේි නේ මේක ලමා අයිතිවාසිකම් වලට මානවා අයිතිවාසිකම් වලට බව විරුද්ධ දෙයා ගල්ලංගුරු කර්මාන්තය තුළ උන්න නොේ වගේ සමාජීය ප්‍රශ්න තිබුණ. මානුෂයේ ප්‍රශ්නයක් තිබුණා හැවැයි ගල්ලංගුරු කර්මාණටේ නිර්ත වෙච්චයි ඒකටත් සාධාරම විසඳදුමක් දෙනවා මොකද දෙ විසුම් එදද අට සියතිස් නමේදී කියලද එදදස් අට සියතිස් නමයේදී යකට කම්බි කේබල් ක්‍රමයක් මාර්ගයෙන් ආකරවලින් ගල්ලගුරු ගොඩට ගොඩට ගනේ මේ ක්‍රමය හලුන්වාදුණේ එදද අට සියතිස් නේදි ඒ ලමස්සමේ භාවිතා කිරීම ආවම කරලා. ඒ වෙනුවට ගල්ලංගුරු ආක්‍රවලින් ගල්ලංගුරු පිටතට ගෙනීම සඳහා යකඩ කම්බිකේබල් ක්‍රමයක්කුත් හඳුන්වාදන. මතකතියාගන්න එදදස් අට සියතිස්නමය යකඩ කම්බිකේ බල් ක්‍රමින්. දැගෙන ගොන්න අපි ගල්ලංගුරු කර්මාන්තයේ ගැටලු ටික හඳුන ගත්ත. ඒ ගැටලුවලට ගෙනාපු පිලියම් ටික විසදුම් ටිකකාපි යාගත්ත. මොව ගල්ගර ර්මාත තිබු ගැට. ආකරේ පතුලේ ජලේ රැස්වෙන එක ආකරේ පතුලේ උෂ්නත්තය වැඩිවෙන එක ආකරේ පතුලේ විශවායි වටගන්න එක ආකරයට ආලෝකය අරගෙනයන එක. මොනවද විසිදු එදදා තාස් සියතිස් පහයේදී එදා සස්ේතිස් පහිදි තෝමස් නව් කොමන් අදනවා වාශ් පෙන්ජීම එදා සසියතිස් හයේද නව් කොමන් අ දෙපු වාශ් පෙන්ජිීම ජේමිස් ොට් විසින් වැඩිදි ුණු කරන පැහදිලිත්. ඊලකට ප්‍රශ්නයක් ආකරයට ආලෝකය අරගෙනය හම්ප්‍රඩෙව් ආරක්ෂිත ලාම්පුුවක් නිර්මාණය කරනවා. ඊනග්‍රතිබුණ ගැටලුවක් ගල්ලංගුරු කර්මාන්තයේ සඳහා ළමාශ්‍රමයේ භාවිතා කිරින්. විශේෂම ගල්ලගුරු පිටතට ගැනීම සඳහා. අන්නේ කනත් විසුදුමක් දෙනවා එද්දාස් අටසිිය තිස්නමේද ගෙනනවා යකඩ කම්බි කේබල් ක්‍රමින්. හොඳයිදී පති. මේ ගල්ලංගුරු කර්මාන්තයේ අත්තුරු පල ප්‍රයෝජන අත්‍රාශයක්ක්තිීන් මොනව දතුර ප ප්‍රයෝජන. මහමාර්ගය ඉදිකිරීමට ගල්තාර්ර භාවිතය ගල්ලගුරූ පිලිස්වාට පස්සේ ඉතුරුුවෙන කොටස්තින් අන්න එවෙන් ගල්තාාර භාවිත කරන්න පුුවන් ගල්තාාරහ දන්න පුළුවන්. එතුට මේ මහමාර්ග වලට පාරවල් තාරදාන්න ගල්ංගුරුවලිම තමයි ගල්තාාර නිෂ්පාදනය කරතියන්නේ. එහෙනම් ගල්ලංගුරුවල තව ප්‍රයෝජන තියෙනවනින් මෙ අතුරු පල ප්‍රයෝජනනි රෙදිපිලි සායම් වර්ග නිෂ්පාදනය කරන්න ඩල්ලගුරු පාවිච්චි කළතිය. රෙදිිපිලි සායම් වර්ගහද. අෞෂද සුවඳ විලවුන් වර්ග නිපද වන්නත් ගල්ලගුරු ප්‍රයෝජනවත් වෙලා තියෙන. අවෂද සුවඳ විලුන් හදන් ය එන්නේ දැළඟදියාාවර පූත්පේස්ත්‍රයක් කේම ඇක්ටිව් චාකෝල් චාකෝල් කියන්නේ ගල්ලගුරු තමයි. ඇයි තෙල්සා තෙල්සා පෝර නිපද වන්නත් මොනවද පවිච්ච කර ගල් අංගුරු පාවිච්චි කරනු. මෙන්න මේවනම්පුතිය ලියාගෙන තියාගන්න ඕන දේ ආරෝ යා සපයගන්න කඩදා සිටිකතින් ැ දන්නවනේ අද දෙෙරන එඩියුකේශන් ආලිකාව තිහාසේ පන්තිර සම්න්ධනකොට රවිසගේ මොකෙක කරන්න ඕන අපේ වට සහන් සම්බන්ධනකොට කොල කැල්ලක් ලර ගන්නක යෙන්නේ සමහර දරුවන දැන් පොතක්ම තියාගෙන ඉන්නව රවසාගේ පන්තිවාර වෙලා විදි අවශතොරතුරු ලියගෙනති මෙ මේවා තමයි ඕන වෙන දේවා මේව විාග තියානු. ල් අංඟුරු කරමාන්තය අතුරු පල ප්‍රයෝජන අහතරක් ලියන් එතකොට මේවා ලියන්න පුලුවන් වෙන්නූ. තර මෙවා මතක තියාගන්න ඕන මෙවා පාඩන් කරගන්න ඕන හෙමට තුරත් නයිතිං කොරන්න හබ වෙන්නේ නෑදුවේ පති හරි පැහැදිරිි නේද. ඒමුණනොත්තේ මේවා කරන්න හබ වෙන්න නේ. එනිසා ඉතාම කල්පනාවින් අවච්‍ය සටහන් සටහන් කරගැනීම විවාගේදී ඔපබට අත්වැලක් වෙනවා. ඒක අයි කතා දෙකක් නෑ. හොඳයි දුවපුති අධදවසේද. දෙරන ඩියුකේශන් නාලිකා ර ඔබවෙවත ෙනාපු. ඉතිහාසේ පාඩිමි අභිසාකච්චාකරයේ බ්‍රතාානනි තුළ කාර්මික විප්‍රවයක් හටගත්ත ප්‍රධාන කරමාන්ත දෙකක් ගැන ඒ කපිකතා කරා යකඩ සාවානයේ කර්මාන්තය එ සමගම ඒකට බද්ධ අපි කතා කරා ගල් අගුරු කර්මාන්තය. නැවද නැවත මේ පාඩම් නරබන්න ඔබට අවස්ථාවක් තියෙනවා අද දෙරන ඩියකේෂන් නාලිකාවට ප්‍රවේශෙන්. ඔබ තවමත් නාලිකාව සක්ප්‍රයි් කල නත්තන් එක සයිපක්‍රයිප් තියාගන්න විට අලුත් වීඩියෝවා එමනත අලුත් පාඩම් කොටසක් දේශනයක් YouTubeු එකට අපප්ලෝ්න ගම ඔබටවා නොඩිෆිකේශන් එකක් එතකොට පුළුවන් ඔබට අපේ පාඩම් ටිකට සම්බන්ධ වෙන්ද උද ඇසන නැකිටින්න බැරිවුණත් දවසඇතුරදි මේක බල වෙර කරගන්න පුළුව. ඉතිං ඒවාගේ අපි දිගින් දිකටම ගෙනාපු පාඩම් ලාවන් කීපයක්ම මේ වෙනකොට දර ඩ නා ලිකා තියෙනවා මං දරුවන්ට මතක් කරනවා ආරාධනය කරනවා ඒසිියල්ල හොඳින් පරිශ්වීලණය කරලා ඔබේ සාමාන්‍ය පෙළ හිීනය හීනයක් නොවන්නට ඒක ජයගන්න හැකයාාවවෙලැබින්නේ කියලා. හීනවැඩක් නේ වැදගත්වෙන්නේ දෙන පොරොන්දුු.ඒ පොරන්දු ඓතිහාසික පොරොන්දු වෙන්නවුන් ඉතිං හිනයක් වෙනුවට අයිතියාසික පොරොඳුව කරගෙන ලබන සතිය අපි හමියමු සුපුරුදු ඉතිහාසේ පාඩමි. එදාට අපි දේෂකර්මාන්ටය පිළිබඳව කතා කර. එනං අදට අපි ඔබගේ නිවසෙන් සමුගින් යනවක් අපිත් එක එක තුනු සුහසක් ලාංකීය දවාදරුවන්ට අපේ ප්‍රනාාමය ගෞරවය පුද කරමින් එනන්දේ පුතේ නැවතහමමින් බලාපෘත්තුවෙන් අදට සමුගමු. අයිබවා.